රාමෙන් අනතුරුව නැවතත් ඔබ සජීවීව සම්බන්ධ වෙන්නේ බ්‍රහස්පතින්දා නුගසෙවන සමගයි. මෙහෙමයි. අද බ්‍රහස්පතින්දා නුගසෙවන ආරම්භ කරනකොට පෙළ ගැස්ම මතක් කරනකොට ඔබ බලාගෙන ඉන්නේ ජීවක වෙද නිවසත් එක්ක කාලය ගෙන එන්නේ කොයි වෙලාවේද කියලා. ඉතින් ජීවක වෙද නිවස මේ වෛද්‍යමය සාකච්ඡාව බලන්න බලාපොරොත්තු ඉන්න ඔබ වෙනුවෙන් තමයි මේ වෙලාව මේ විදිහට වෙන් වෙන්නේ. සාමාන්‍යයෙන් මවක් වීමට බලාපොරොත්තුෙන් ඉන්න කාන්තාවන්ට මවක් වීමට නැහැ වුණාම විශේෂයෙන්ම වැඩිහිටියන් නෑදෑයන් අසල්වාසීන් සියලු දෙනාම වගේ සමහරක්කට ස්වාම පුරුෂයා පවා ඇඟිල්ල දිගු කරන්නේ තමන්ගේ බිරිඳට. හැබැයි සමහරක් වෙලාවට පිරිමි පාර්ශ්වයටත් විවිධ ගැටලු තියෙන්න පුළුවන්. ඒ නිසාමයි අද මේ වෙලාවේ අපි පිරිමි පාර්ශ්වය සම්බන්ධයෙන් පුරුෂ මදසරුභාවය පිළිබඳ කතාබහ කළ යුතුමයි කියලා වෛද්‍යතුමිය යෝජනා කරේ. අද දවසේදීත් ඔබේ ආදරණීය විශ්වාසනීය වෛද්‍යතුමිය වෛද්‍ය සමිතා දිල්හානි මහානාම අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් වෛද්‍යතුමියනේ මුලින්ම කතා කරමුකෝ පුරුෂ මදසරුභාවය කියන්නේ මොකද්ද කියලා. ඔව් ඇත්තටම අපි කිව්වා වගේ ඔබතුමිය කිව්වා වගේම විවාහ ප්‍රාර්ථ වෙලා දරුවෙක් අපේක්ෂා කරනවා. ඉතින් වසරක කාලයක් විතර ගෙවිලා ගියාම මෙතනදී කිසිම උපත්පාලකෙන් තොරව විශේෂයෙන් නිරෝගී කාන්තාවක්ට දරුවෙක් ගැබ් ගැනීමට දායක විය නොහැකි නම් ඒ පුරුෂයාට අපි කියන්න පුළුවන් හඳුන්වා දෙන්න පුළුවන් ඒ පුරුෂයා මදසරුභාවයෙන් පෙළෙන පුරුෂයෙක් කියලා. ඉතින් අතීතයේ ගත්තොත් ඔය කියපු විදිහටම කාන්තාවකගේ රෝගී තත්ත්ව වැඩි. මොකද විශේෂයෙන් කාන්තාවක් දරුවෙක් කුස තුළ රඳවගෙන ඉන්නවා, දරුවෙක් බිහි කරනවා, ඇගේ හෝමෝන, ඇගේ රුධිරය සියලුම දේවල් මෙතනදී දරුවට දායක වෙනවා. හැබැයි පුරුෂයාගෙන ඉන්නේ ශුක්‍රාණුවක් විතරයි. ඒ ශුක්‍රාණුවේ තියෙන අවශ්‍ය කරන ටික දරුවට දෙන්න ඕන. ඉතින් එතනදිත් වර්තමානයේ සමාජයේ වෙද්දී අතීතේ නම් මේ ගැටලුව ටිකක් තිබුණ අඩු. ඒක තමයි ගොඩාක් දුරට අර කියපු තත්ත්වය. කාන්තාවට වැඩිපුර ඇඟිල්ල දික්ුණේ ඒ ප්‍රශ්නය මත. හැබැයි වර්තමානයේ වෙද්දී මේ කාන්තාවට ඇඟිල්ල දික් වෙනවා වගේම පුරුෂයාගේ ගැටලුවත් හඳුනා ගැනීම වැදගත් වෙනවා. මොකද එන්න එන්නම මේ පුරුෂ මදසරුභාවය කියන එක ඉතාමත් සීග්‍රෙන් ඉහළ යන ගැටලුවක් වෙලා තියෙනවා. දැන් මේ වගේ පුද්ගලයෙකු අඳුරගන්න පුළුවන් මට රෝගයක් තියෙනවා කියලා අඳුරගන්නේ මොන වගේ රෝග ලක්ෂණද වෛද්‍යතුමිනේ කියන්නේ? අනිවාර්යයෙන්ම. ඉතින් ඒ එතනදී ඒ අවස්ථාව අපි කතා කළ යුතුම අවස්ථාවක්. මොකද බොහෝ දෙනෙක් රාජකාරී බහුලයි, ඉතාමත් වෙහෙසකර රැකී රක්ෂාවල නිරත වෙනවා. ඉතින් ඒක නිසා මේ ලක්ෂණ තියෙනවාද කියන එක විශේෂයෙන්ම වැදගත් වෙනවා. පුරුෂයෙක් නම් ඔහුට ලිංගික බෙලහීනතාවේ, ලිංගික අප්‍රාණිකතාවේ දිගින් දිගටම තියෙනවා නම් අපි කියන සාමාන්‍ය වසරක විතර කාලයක ලිංගික අප්‍රාණිකතාවයක් තියෙන පුරුෂයෙක් ඉන්නවනම් ඒ පුරුෂයාට මේ මදසරුභාවය නැත්නම් චක්‍රීය ශුක්‍රාණුවල අඩුවක් ඇති කරන්නට ඒකම හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලිංගික ක්‍රියා කටයුතු වලට ඇති කරන අකමැත්ත ක්‍රමක්‍රමයෙන් ඒ අකමැත්තත් ඇති කරන්නට ගන්නවා. ඒ වගේම තමයි වෘෂණ කෝෂ ආශ්‍රිතව ඇති කරනව යම්කිසි කැක්කුමක්. අපි දන්නව නහර ගැට ගැසීම් වගේ අවස්ථාවල් තියෙනවා වෘෂණ කෝෂවල. එතනදී ඒ කැක්කුමක් වගේ දෙයක් ඇති කරන්නට පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයට වඩා වෘෂණ කෝෂ ඉදිමීමකට ලක් වෙන්න පුළුවන්. හයිඩ්‍රොසෙල් කියන தત્ත්වය, අණ්ඩ ඌර්ධි කියන අවස්ථාව, එවැනි අවස්ථාවල් වලදීත් මේ ධාතුවල ශීනභාවයේ දිගින් දිගටම තිබ්බහම ඇති වෙනවා. ඒ වගේම තමයි හර්නියා. හර්නියා කියන රෝගී தત્ත්වෙද්දිත් රුධිර නාල හරියට ක්‍රියාකාරීකම නැතිකමින් එතනදී ඇති කරන්නට පුළුවන් වෙනවා මේ தત્ත්වය, ශුක්‍රවල අල්පතාවය. ඒ වගේම තමයි ඇත්තටම ගත්තොත් අපි දන්නවා වෘෂණ කෝෂවල වෘෂණ කියලා දෙයක් තියෙනවා. ඒ වෘෂණවල නිවැරදි ප්‍රමාණයට වඩා ඒ වෘෂණ ඉතාමත් කුඩා වුණොත් එහෙම ඒ කුඩාතාවය සාමාන්‍යයෙන් ගෙදරදී පරීක්ෂා කිරීමට අපහසු නම් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා පරීක්ෂණයකට ලක් කරගන්නට පුළුවන් තමන්ගේ වෘෂණවල හරි ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒ අනවශ්‍ය විදිය කුඩා වෘෂණ පිහිටීමකට ලක් වුණොත් ඒවා උප්පත්තියෙන් එන ආබාධ. ඒ ආබාධ නිසාත් ඒ පුද්ගලයා ලිංගික බෙලහීනතාවය කියන රෝගී ලක්ෂණයට ගොදුරු වෙලා ටික කාලයක් යනකොට ඔහු වඳසරුභාවයට පත්වෙන්නට ගන්නවා. ඉතින් මෙවැනි නොයෙකුත් ප්‍රධාන රෝග ලක්ෂණ විදිහට අපි ගත්තොත් ඒ රෝග ලක්ෂණ දීර්ඝ කාලීනව තිබිලා ඇඟපත තෙහෙට්ටුව තියෙන්න පුළුවන්, තුනටිය ප්‍රදේශයේ නොයෙකුත් ගැටලු තියෙන්නට පුළුවන්. ඇතැම් විට ඇතැම් රෝගීන් ඉන්නවා දිගින් දිගටම මල බද්ධය තියෙන. එවැනි රෝගීන් ආහාර ගත් විගස බඩ බුරුල් කරලා අපහසුතාවයට බඩ ටොයිලට් යන රෝගීන් ඉන්න පුළුවන්. එවැනි සියලුම රෝගීන් රෝග ලක්ෂණ විදිහට ගත්තොත් අපිට පුළුවන් මේ රෝග තත්ත්ව
ධාතු ශීනතාවය ඇති කරනවා කියලා කියන්න. වෛද්‍යතුමනි, මෙවැනි රෝගී තත්ත්වයන් ඇති වෙන්න ඍජුව බලපාන හේතු කාරණා තියෙනවද? ඔව්, අනිවාර්යයෙන්ම ඍජුව බලපාන හේතු කාරණා ආයුර්වේදයේ ඉතාමත් සුවිශේෂී ලෙස හඳුන්වලා දීලා තියෙනවා. අර වර්තමානයේ තියෙන ඉතාමත් කාර්යබහුල ජීවන රටාවත් එක්ක නිදි මරණ රැකියාවල්, නිදි වර්ජිත රැකියාවල් කරන අවස්ථාවල් බොහෝ පුරුෂයන්ගේ තියෙනවා. ඉතින් මේ නිදි මැරීම කියන එක ඉතාමත් අහිතකර ක්‍රියාවක්, ඒක වාත කෝපකරතාවය ඇති කරන ක්‍රියාවක්. එතනදී සාමාන්‍ය ව්‍යුහය කියන ශුක්‍රාණුවක සාමාන්‍ය ව්‍යුහයක් තියෙනවා, හිස කඳ වල්ගය කියලා. අපි දන්නවා ඒ ශුක්‍රාණුවට ඉතාමත් ශීඝ්‍රයෙන් පිහිනගෙන යාමට හැකියාව තියෙනවා ඩිම්බයක් සමග සංසේචනය වෙන. ඉතින් මේ ශුක්‍රාණුවේ සාමාන්‍ය ව්‍යුහය කියන එක විකෘති ව්‍යුහ කරා වර්ධනය වීමක් වෙනවා. නිදිවැරීම වේග ධාරණය අනිත් හේතුව. වේග ධාරණය කියන්නේ අපි ඇතැම් විට රාජකාරී කටයුතු වල නිරත වෙනකොට අපි කුසගින්න වගේ දේවල් මල වේග වාත වේග ධාරණය කරනවා. ඇතැම් විට මූත්‍රාබර අපි රඳවගෙන තියාගන්නව ගොඩක් වෙලා අපිට අවශ්‍යතාවය ආවත් අපිට ඒ රාජකාරී කටයුතු වල ඉඳද්දි. ඒ වේග ධාරණය කියන එක ඊතරම් හොඳ නැහැ. ඒ වේග ධාරණය දීර්ඝ කාලින අපි සිදු කරාම මේ වාත කෝපතාවය නිසා වෘෂණ කෝෂ ආශ්‍රිතව ඇති කරන ශුක්‍රාණුතුල නියමිත හැඩය එන්නේ නැහැ. එතකොට බොහෝ රෝගීන් වර්තමානයේ දක්නට ලැබෙන අතීතයට වඩා සාපේක්ෂව අපිට මුණ ගැහෙන රෝගීන්ගෙන් සක්‍රීය ශුක්‍රාණුත් අඩුයි. විශේෂයෙන්ම මේ රෝගී තත්වයේදී ඔවුන්ගේ මේ ස්වභාවික ව්‍යුහය දන්න ශුක්‍රාණු හරිම අඩුයි. ඒ ශුක්‍රාණුවල හරිම විකෘති ආකාරයේ ශුක්‍රාණු තමයි තියෙන්නේ. මයික්‍රොස්කෝප් එකකින් බලලා ඒ ව්‍යුහය කොයි වගේද කියලා බැලුවොත් ඇතැම් විට හිසවල් දෙකක් තියෙන, වල්ගවල් දෙකක් තියෙන, වල්ගවල් නැති ශුක්‍රාණු, හිස විශාල ශුක්‍රාණු, හිස ඊතලයක් වගේ උල් හැඩේ ශුක්‍රාණු, එවැනි නොයෙකුත් විකෘති ආකාරයේ ශුක්‍රාණු තමයි වැඩි වශයෙන් ඇති කරන්නේ. ඒ වගේම තමයි විකිරණ ස්ථානවල ගැවසෙන රැකියාවල්. ඒ වගේම තමයි ඇතැම් විට අධික මල බද්ධය සහ අම්ල පිත්තේ කියන අවස්ථාවල් වලදීත් මේ දිගින් දිගටම තිබුණොත් මේ රෝගී තත්ත්වයේ හරියට පැසවීමක් නැතිකම. අපි දන්න රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජා, ශුක්‍ර ශුක්‍ර ධාතුව වෙනකම් පෝෂණය නැති වුණොත් ඒ පුරුෂයාගේ ඒ ධාතුවල සක්‍රීයභාවය අඩු කරලා එන්න ධාතු අඩු කරන්නට ගන්නවා. ඒක නිසා ඒ අවස්ථාවේදී හරියට දිරවීමේ කුසගින්න හරියට නැතිකම එතනදී ඒ රෝගී තත්ත්වයට බලපාන්නට පුළුවන්. උදරයේ ඉදිරියට නෙරායම, හෝමෝනවල ගැටලු, දිගින් දිගටම ලබා ගන්න ඖෂධ වර්ග, ෂේ රෝගය, පිළිකා රෝග සඳහා, උමතු රෝග සඳහා එවැනි ඖෂධ වර්ග නිසා මේක ඇති කරන්නට පුළුවන්. තව එක හේතුවක් කියන්නට ඕනේ. රත් වෙච්ච යතුරු පැදිවල නිතර නිතර ගමනාගමනය දෙනවා නම් මේ ලංකාව කියන ඉතාමත් උෂ්ණාධික රටක්, වහු රශ්මිය වැඩි රටක්, එවැනි අවස්ථාවක නිතර නිතර රත් වෙච්ච යතුරු පැදිවල වෘෂණ කෝෂ සාමාන්‍යයෙන් තෙරපීමකට ලක් වෙලා අපි ගමන් කරනවා නම් එතනදිත් ඒ දිගින් දිගට මේ ක්‍රියාවලිය යෙදුනොත් ඒ පුරුෂයාගේ ධාතුවල ක්ෂීණතාවයක් ඇති කරන්නට පුළුවන්. හොඳයි වෛද්‍යතුමනි, මට ඊළඟට අහන්න හිතුනේ දැන් මේ වගේ රෝගී තත්ත්වයක් තියෙනවා නම් මේ තත්ත්වය කොහොමද අපි පරීක්ෂා කරගන්නේ? මොන වගේ පරීක්ෂණද තියෙන්නේ? ඔව්, ඉතාමත් සරලයි. ඇත්තටම මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් මෙවැනි රෝගී තත්ත්වවලට හේතුවක් දිගින් දිගටම ලබා ගන්න ඖෂධ වර්ගයක් වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක ඉන්න පුරුෂයෙක් දරුඵලයක් ප්‍රමාද වෙනවා නම් තමන්ට පුළුවන් ගිහිල්ලා සෙමිනල් ෆ්ලූයිඩ් ඇනලයිසිස් කියලා පරීක්ෂණයක් තියෙනවා. එතනදී ඒකට කියන්නේ SFA කියන පරීක්ෂණය. මේ පරීක්ෂණය මගින් දැනගන්නට පුළුවන් තමන්ට කොච්චර ප්‍රමාණයක් ශුක්‍රාණු තියෙනවද, ඒ ශුක්‍රාණු සක්‍රීය ශුක්‍රාණු කොපමණ ප්‍රමාණයක් තියෙනවද, ඒ ව්‍යුහය කොයි වගේද, ඒ වගේම පිටවන තරලය හොඳ තරලයක් වෙනවද. ඒ සියලුම දේවල් පරීක්ෂණයට ලක් කළ වෛද්‍යවරයෙක්ගේ දැනුම අනුව ඒ පරීක්ෂණය තහවුරු කරගන්න පුළුවන් නිවැරදිද කියලා. ඒ වගේම තමයි ඒ පරීක්ෂණයට අමතරව තවත් පරීක්ෂණ වර්ග තියෙනවා. ඒ පරීක්ෂණයේ ගැටලුවක් ඇති වුණොත් එහෙම වෘෂණ කෝෂ ස්කෑන් පරීක්ෂණ, රුධිර පරීක්ෂණ, FSH, LH, පුරුෂ හෝමෝන, ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝන, ඒ සියලුම දේවල් පරීක්ෂාවට ලක් කළා ගැටලුව හොයාගන්න ඕනේ. ඇයි මේ රෝගියාගේ මේ ධාතු මෙච්චර ක්ෂීණතාවය ඇති කරන්නේ කියලා. හොඳයි වෛද්‍යතුමනි, දැන් අපේ ආදරණීය ප්‍රේක්ෂකයා බලාගෙන ඉන්නේ මීළඟට ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා. හැබැයි ඊට කලින් මට හිතෙනවා ප්‍රතිකාර වලට කලින් ප්‍රතිචාර මොනවද කියලා බලලා හිටියොත් හොඳයි කියලා. අඟුණුගල පැලැස්සේ ඉඳලා අවුරුදු 10ක් 30 බබාලනතුව තමයි අපි හිටියේ. පසුව තමයි ආම්බුලෙන්ස තමයි අපිට මේ ජීවක වේදකුණිය අපිට දැනගන්න ලැබුණේ. ඉතින් අවුරුද්දක් තිස්සේ අපි ප්‍රතිකාර කරගෙන ප්‍රතිකාර ගන්න අවුරුද්දක් යනකොට දෙයනේ බබා ලැබෙනවා. කාර්ය මණ්ඩලයට සියලු දෙනාටම බොහොම ස්තුතියි.
මට මේ අවස්ථාව ලැබුණත් බොහොම ස්තුතියි. මම ජීවක වෙදබැඳුර හඳුනගත්තේ මට YouTube එකෙන් බලද්දි මට එකවටම ආවේ මම ඉතින් තමන් සිය ජීවක වෙදමිනිවස හඳුනගත්තා ඊට පස්සේ මම කීතා බෙහෙත් ගන්න ආවා වයිෆ්ට කියලා. කෙටි කාලෙක මාස එකහමාරක් වගේ කාලෙක මට දරු සම්පතක් ලැබුණා. ඉතින් බොහොම ස්තුතියි ජීවක වෙදබැඳුර මැඩම්. අපි අවුරුදු 4ක් විතර බබාලා නැතුව හිටියා. ඊට පස්සේ අපි IUI IVF ට්‍රීට්මන්ට් ඔක්කොම කළා. අපිට සාර්ථකත්වයක් ලැබුණේ නැහැ. ඒ අතර තමයි අපිට මේ ජීවක වෙද නිවස ගැන දැනගන්න හම්බුනේ. ඉතින් අපි වෛද්‍යතුමිය හම්බුනහම මාස 5ක් ප්‍රතිකාර කරමු කියලා කිව්වා. ඇත්තටම අපිට මාස 4ක් ප්‍රතිකාර ගන්නකොට අපිට සාර්ථකත්වයක් ලැබුණා. අපිට දරුවෙක් හම්බෙන්න කියලා දැනගත්තා. ඉතින් වෛද්‍යතුමියට අපිට ඇත්තටම කියන ස්තුතිය කියන්න බෑ. පින් සිද්ධ වෙනවා කියලා කියන්න ඕනේ. මට බබාලා නැතුව අවුරුදු 14ක් හිටියා. ඊට පස්සේ ડોක්ටර් කවට ඇවිල්ලා මාස 4ක් බෙහෙත් ගත්තා. ඒ 4 වෙනි මාස 5 වෙනි මාසේ මට බබා හම්බෙන්න හිටියා. ගොඩක් සතුටුයි ડોක්ටර් ගොඩාක් පින්. අවුරු 3ක් මුලින්ම වෛද්‍යතුමියට ස්තුතිවන්ත වෙනවා. යගෙන් පින් දෙනවා. මේ අපිට අවුරුදු 5ක් විතර බබාලා නැතුව හිටියේ. ඊට පස්සේ මේ මාස 3ක් වගේ පොඩි කාලයක් බෙහෙත් ගන්නකොට අපිට පුතා ලැබෙන්න හිටියා. මේ කාර්යය දිගටම කරගෙන යන්න වෛද්‍යතුමියටත් මේ ආයතනයටත් කරගෙන ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රූපරාම බලනකොට ඒ වුන්ගේ වාසනාවද නැත්නම් ජීවක වෙද නිවසට පැමිණි නිසා වාසනාවද කියලා ඔබට ඇත්තටම විශ්වාස කරන්න දැකබලා ගන්න හැකියාව තියෙනවා. ඔබ දුක් වෙන්න අවශ්‍ය නැහැ. ඔබට පිළිතුරු තියෙනවා ජීවක වෙද නිවසට આવොත්. වෛද්‍යතුමියනි, මෙතෙක් කල් අපි සාමාන්‍ය කාන්තාවන් තියෙන රෝග ලක්ෂණ පිළිබඳ කතා කරා, උන්ට තියෙන ප්‍රතිකාර ක්‍රම පිළිබඳ කතා කරා. දැන් පුරුෂයන්ටත් මෙහෙම ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රම තියෙනවද? රෝගී තත්ත්වයන් සුව කරගෙන පියෙක් වීමේ හැකියාව ලැබෙනවද? අනිවාර්යයෙන්ම අපි දන්නවා අපේ වාජීකරණ තන්ත්‍රය කියලා දෙයක් තියෙනවා. ඉතින් පුරුෂයෙකුගේ ධාතු සක්‍රිය කිරීමට විශේෂිත ප්‍රතිකාර ආයුර්වේදයේ තියෙනවා. ඉතින් අපේ පාරම්පරික වෙදකමත් එකතු කරගෙන අපි විශේෂ ඖෂධ වට්ටෝරු සකසනවා. ඒ සකසන ඖෂධ වට්ටෝරු අපේ ආයතනයෙන්ම සකසන අපේ කාර්ය මණ්ඩලය ඉතාමත් පිරිසිදුවට ඉතාමත් විශ්වාසවන්ත විදිහට මේ ඖෂධ වර්ග සකසනව. ඒ සකසල අපිම හොයාගන්න අමුද්‍රව්‍ය ඉතාමත් පිරිසිදුවට. ඒ සකසන ඖෂධ වර්ග අපි සංස්කරණය කරලා ඇතැම් විට කසාය වර්ග, ගෘත වර්ග, දියර බෙහෙත් වර්ග, ඒ වගේම ගුලි, කල්ක වර්ග නොයෙකුත් ආකාරයෙන් අපි ප්‍රතිකාර ඔවුන්ට ලබා දෙනවා. අපි ළඟට අපිට මුණ ගැහෙන රෝගීන් බොහෝ දුරට කාන්තාවගෙත් පුරුෂයාගෙත් දෙදෙනාගෙම ගැටලු තියෙන රෝගීන් වෙන්නට පුළුවන්. ඇතැම් විට පුරුෂයාගේ ගැටලුවක් නැතිව කාන්තාවකගේ ගැටලු තියෙන රෝගීන් වෙන්න පුළුවන්. ඒ ගැටලුව හරියට අඳුනගෙන ඒ ප්‍රතිකාර අවශ්‍ය කාටද, ප්‍රතිකාර අවශ්‍ය දෙදෙනාටමද, ඒ විදිහට අපි ප්‍රතිකාර ලබා දෙනවා. ඒ ලබා දෙන අතරතුර ඔවුන්ගේ කාල සීමාව අපිට සාමාන්‍යයෙන් ලොකු ගැටලුවක් නැත්නම් තීරණය කළා කියන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ ප්‍රතිකාර කරගෙන යන අතරෙදී නැවත වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු වෙනවා. නැවත පරීක්ෂණ වාර්තාවල් ගන්නකොට ඒ කවුන්ට් වල ගැටලු ධාතු පරීක්ෂණ නැවතත් යථා තත්ත්වයට හොඳට වර්ධනය වෙලා තියෙනවා. ඉතින් ඒක කියන්න ඉතාමත් සතුටුයි. අපි එවැනි අවස්ථාවලදී පංචකර්ම, වස්ති කර්ම පුරුෂයන් සඳහා මං හිතනවා ලංකාවේ වැඩිපුරම කරන්නේ නැති, ඉන්දියාව වගේ රටවල් වල කරන පුරුෂයන් සඳහා කරන උත්තර වස්ති කර්මත් අපේ ආයතනයේදී සිදු කරනවා. ඒ උත්තර වස්ති කර්ම වලින් විශේෂයෙන් පෞරුෂ ගාන්තිය ආශ්‍රිතව විශේෂ හොඳ තරලයක් වැසෙන්නට ගන්න ශුක්‍ර තරලයක්. ඒ ශුක්‍ර තරලයේ පෝෂණීය ගති ඇති කරාම ශුක්‍ර නැවත නැවත වර්ධනය කිරීමට හැකියාව අපිට ලැබෙනවා. වෘෂණ කෝෂවල නහර ගැට ගැසීම් සහිත රෝගීන් අපි ළඟට එනවා. ඒ රෝගීන්ට අපි වස්ති සහ වෘෂණ කෝෂාශ්‍රිතව තෙල් අභ්‍යංගයක් දෙනවා. ඒ සියලුම ප්‍රතිකාර මත්තෙන් නැවත ස්කෑන් පරීක්ෂණ ලබා ගත්තා. මේ සියලුම රෝග සුවඳට හැරිලා තියෙනවා. ඉතින් ඉතාමත් කියන්න සතුටුයි. ඔවුන් ඉතාමත් සතුටු විදිහට ඔය ප්‍රකාශ කරපු ආකාරයට සාර්ථකත්වයට ළඟා වෙනවා. වෛද්‍යතුමනි, කොපමණ කාලයක් වගේ යනවද සුව වෙන්න? සාමාන්‍ය නම් මාස 6ක විතර කාලයක් අපි ප්‍රතිකාරය යොදවනවා. බොහෝ දුරට මාස 3කින් මත්තට නැවත ස්කෑන් පරීක්ෂණයක් රෝගීන්ගේ ගන්නවා. වෘෂණ කෝෂ, හයිඩ්‍රෝසෙල්ස්,
වෙඩිකොසෙල්ස් කියන රෝගී තත්ත්වවලදී නැත්නම් ධාතු පරීක්ෂණේ විතරක් ගැටලුවක් අඩු ඌනතාවයක් තියෙන රෝගීන්ගෙන් නම් බොහෝ දුරට මාස 3කින් සාර්ථක වෙනවා. ඉතින් සමහරක් වෙලාවට මෙවැනි රෝගී තත්ත්වයක් තියෙනකොට කායිකව විතරක් නෙමෙයි මානසිකවත් වැටෙන්න පුළුවන්. හැබැයි ජීවක වෙද නිවසට આવොත් ඔබට ඒ සුවතාවය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි විශ්වාසයෙන් කියන්නේ ඒ නිසාමයි. මම මතක් කරන්නම් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. වෛද්‍ය සමිතා දෙල්හානි මහානාම ජීවක වෙද නිවස කැලේ පන්සල පාර මඩපාත පිළියන්දල. ඒ වගේම මම දුරකථන අංක මතක් කරන්නම් 0111 270 6515 0777 43 25 95 2 0776 174 80. ඉතින් වෛද්‍යතුමනි බොහොම ස්තුතියි අද දවසේදීත් විශේෂ කාරණා පිළිබඳ කතා කරට අපේ ආදරණීය ප්‍රේක්ෂකයව දැනුවත් කරාට. අපි තව දවසක අනිවාර්යයෙන්ම මුණ ගැසෙමු. වෛද්‍ය සමිතා දිල්හානි මහානමට බොහොම ස්තුතියි අපේ මැදිරියට පැමිණියාට. ඉතින් අපි මේ අදියරෙන් සමගන්න තමයි සූදානම් වෙන්නේ. මීළඟට අපි චින්තන සෙවණෙන් ඔබව මුණ ගැහෙන්න සූදානම්.